අහම්බෙන් අහේතුක විදිහට ලුණු රහ විඳින්නට ඇති අපේ ඇත්තෝ ඒ කාලේ මහ පොළොවේ හතර දිබ්බාගේ ඇවිදගෙන යනකොට පිපාසයට බොන්නට බැරි කරදිය කිවුල දැනෙන්නට ඇති අපේ ඇත්තන්ට මයප්පලාට කියන්ට ලෝක ධාතුව මැත්තේ මේ ලුණු හැදෙන්නේ මහ මුහුදු කරේනේ ඉතින් මේ හැම කටයුත්තක්ම සබාධාමේ අහඹු අනුහසටමයි සිද්ධ වෙලා තියෙන්නේ ඒත් පහු කාලයකදී ලුණු ලේවාය තනා ගන්නට අපේ ඇත්තෝ දියුණු වෙනවා ලුණු ලේවාය කියලා කියන්නේ ලුණු වගා කරන භූමියටනේ රට වටේම මහ මුහුද තිබුණට මේ ලුණු හැමතැනම හැදෙන්නේ නැහැ නෝ ඒකටත් සුදුසු බිම් කඩක් තියෙන්නටම ඕනේ සූර්ය වාෂ්පීකරණයෙන් ලුණු නිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා සුදුසු භෞතික සාධක සහිත පරිසරයක් අත්‍යවශ්‍යයි එලෙස භෞතික සාධක යනුවෙන් මෙසේ විග්‍රහ කළහොත් මුහුදු ජලය පහසුවෙන් ලබාගත හැකි ඉඩකඩ සහිත භූමි වපසරියක්ද ඉතා අඩු වර්ෂාපතනයක්ද වසර තුළ වැඩිම වියලි දේශිකුණයක්ද පවතින දැඩි සුළං හා තද හිරුවෙලිය හොඳින් ලැබෙන භූමියක් වීමද ප්‍රධානතම භෞතික සාධකයන් වෙනවා. එසේම මෙහි පස ඝනකම් මැටි සහිත ජලය කාන්දු නොවන තත්ත්වයක පැවතිය යුතුයි. ජල ගැලීම්වලට ඉඩකඩ නොතිබීමද විශාල සමතලා භූමියක් වීමද ඒ ආසන්නයේ සත්ව ගොවිපළවල් නොතිබීමද විය යුතු වන්නාසේම කම්කරුවන් සොයා ගැනීමට ඇති පහසුව මෙන්ම ලුණු ප්‍රවාහනය කිරීමේ පහසුව අනිවාර්යෙන්ම තිබිය යුතුයි. පී වගාවට වාගේ ලුණු වගාවටත් කන්න දෙකක් තියෙනවා අයිබවන්ඩ. ඒ කන්න දෙකේදී සොබාදහමේ ආනුභාවයෙන් ලුණු වගාවට සරු අස්වැන්නක් ගන්නම ඕනෑ. ලුණු නිෂ්පාදනය කිරීම උදෙසා තටාක පද්ධතියක් භාවිත කරනවා. එම තටාක තුළට මහ සයුරේ සිට කරදිය රැගෙන ඒම ඇල මාර්ග ඔස්සේ සිදුවෙනවා. පෙබරවාරි මාසයේ මුල් අවධියේ සිට සැප්තැම්බර් මාසයේ අවසානය දක්වාම මෙම තටාක පද්ධතිය තුළ මුහුදු ජලය රැස්කර තබනවා. මාර්තු මාසයේ සිට මැයි මාසයේ තෙක් ජලකන්නේ වශයෙන් ලුණු නිෂ්පාදනය කරන අතර ජූනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය මහකන්නේ වශයෙන් කාල පරිච්ඡේද දෙකක් තුල මෙහි ලුණු හදනවා. ලුණු ලේවායේ ලුණු හදලා ලුණු කඩලා අස්වැන්න පිරිපහදු කරලා රටපුරා ජනි ජනයාගේ බත්වේල රහකර දෙන්නට එදා ඇත්තෝ තමන්ගේ දහඩිය මහන්සිය කැප කෙරුවා. මොකද අදවාගේ යන්ත්‍ර සූස්තර ඕන ඕන හැටියට තිබුණේ නැහැ නොවැ ඒ කාලේ ලුණු කර්මාන්තයට. ලුණු අස්වැන්න නෙලීම ඉතා වැදගත් කටයුත්තක්. මෙහිදී ඊට සුදුසුයැයි නියමිත කාලයක් නොමැති අතර කාලගුණය ඉතා යහපත්වීම සුදුසු කාලයයි තීරණය කරනවා. තටාක තුළ හොඳින් ලුණු පැසී තිබීම නියමිත ප්‍රමිතියයි. ලුණු කැඩීමට නොවිසේ නම් අස්වැන්න නෙලීමට විශාල වශයෙන් මිනිස් ශ්‍රමය භාවිත වෙනවා. මෙහිදී මෙම කර්තව්‍ය සිදු කිරීම ලෙහෙසි පහසු වන්නක් නොවෙයි. එය දැඩි පීඩාකාරී වූ වෙහෙස දනවන්නක්. වර්ෂ 1900 මුල් භාගයේ තුල බොහෝ විට අධිකරණයේ තුලින් දඬුවම් ලද පිරිස්ද මේ කටයුත්තට යොදාගත් බව කියවෙනවා. තටාක තුල ඇති ලුණු කැඩීමට උපකරණ ලෙස උදැල්ල, තාප්පමෝල, රේඛය, යකඩ තංගු, සවල ආදිය යොදා ගන්නවා. මෙසේ කඩන ලද ලුණු වේදිකා මතට ගෙන ඒමේ කාර්ය අතීතයේදී මිනිස් ශ්‍රමය යොදාගෙන සිදු කළ අන්දම රූප තුල දකිනවා. මේ කටයුතු සඳහා සරල උපකරණ භාවිත වෙනවා. ලුණු වේදිකා මතට ගෙන යන්නේ කූඩවල පුරවාගෙනයි. කූඩවලට පිර වූ ලුණු
වේදිකා වෙතට ගෙන යන කතුන් දෘශ්‍යමාන වෙන රූප තුල පෙනෙනවා. එය ඉතා කටුක අත්දැකීමක්. පසුකාලීනව රේල් කරත්තේද, ඉන් ඔබට රේල් දක්වුවද, කඩන ලද ලුණු වේදිකා මතට ගෙන ඒමට කාර්ය පහසු කරවනවා. මෙසේ රැගෙන එන ලුණු අට්ටි වශයෙන් ත්‍රිපීසියමක ආකාරයට ගොඩගසා පොල් අතු වලින් මෙලෙස ආවරණය කර තැබෙනවා. අට්ටිගසා පොල් අතු වලින් ආවරණය කර තබන ලුණු මාස 6ක පමණ කාලයක් තැබීම අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. මෙහිදී ලුණු වල ඇති මැග්නීසියම් ලවණ ඉවත් කිරීම කරනවා. එය નિયમિત ප්‍රමිතියට පත් වී ද යන්න විටින් විට තත්ත්ව පරීක්ෂණයට භාජනය කරනවා. වර්තමානිය තුලදී ලුණු නිෂ්පාදනයට පහසු කරවන යන්ත්‍ර සූත්‍ර බෙහෙවින්ම යොදා ගන්නා අතර ජනි ජනයාගේ ශරීර සෞඛ්‍ය තත්ත්වයන්ද සලකා බලා ලුණු තුලට අයඩින් මිශ්‍ර කිරීමද අනිවාර්යෙන්ම සිදු කරනවා. මය අප්පලා, මේවා හොඳට ඔළු ගෙඩිවල ධාරණය කරගන්නම වටිනෝ. මනුෂ්‍ය ශරීරයේ හැදෙන්නට වැඩෙන්නට කම්මැලිකම් ඈලිමෑලිකම් නැතුව හයිය හක්තියට අතපය කඳබඩ වෙහසන්නට ඌමනා කරන පෝෂණයේ යහගුණයේ කාර්ය මේ ලුණුවල තියෙනවා. ඒ විතරක් නෙමෙයි, හුස්ම ඉහළ පහළ කරන කාර්යයටත් ලුණු අවශ්‍යයි. සබාධම මේ ලෝක ධාතුව මැත්තේ උපන් සත්වයින්ට ජීවිතයට පහසුව සලසන්නට ආහාර ඉපැද්දුවා පමණක් නෙමෙයි, ඒ ආහාර ඖෂධයක්ම වුණා ජීවත් වන්නට. ඒකයි සබාධමේ යහපාලනය කියන්නේ. මයප්පලා, අහලා තිනොවැ ජනප්‍රවාද කතාවක් තියෙනවා. පොල් කට්ටේ ලුණු කැටයක්වත් නැති වුණු දාට හිඟමනට වැටුණා වගේ කියලා. අපි අර පිරිමැස්මට හිඟ කාලෙට කන්ට මාළු ටික ජාඩි දානවා, කරවල කරනවා, ලුණු දෙහි දානවා. මේ හැම එකටම ලුණු ඕනෙමයි. අපේ දිවනහර මේ ලුණු රහට ඇලිලා ආයිබොන්ඩ. අපේ හැම කෑමකටම මේ ලුණු නැතුවම බෑ. මයප්පලාට කියන්ට හිරු එළියේ හුළඟේ මහ පොළොවේ අහනුභාවයට කරදිය ලුණු වෙනවා. ඒ ලුණු මිනිස්සුන්ට ජීවත් වෙන්නට ආහාර රහගුණ කරනවා. මයප්පලා, ලුණු හැදෙන හැටි දැන් දැන කියාගත්තනේ. අපි ඊළඟට ලුණු දාලා ආහාර කල් තියාගන්න විදිය දැන කියාගමු. අපේ පුරාණේ මුතුන් මිත්තන්ගේ වට්ටෝරු වල විදිහටම. ලේවායෙන් උපයා සපයාගත්තු ලුණු ගමේ රටේ ඇත්තන්ගේ ආහාර වේලට එකදු පහදු කරගත්තේ බොහොම ගරුසරුවට. මේ ලුණු වලට ඒ කාලේ බොහොම වටිනාකමක් තිබුණා. ගෙදර මුළු තැන්ගෙයි මේ ලුණු පොල් කට්ටට උරුම වුණේ මා හැඟි තැනක්.
ලුණු රහ වගේම අපේ දිව නානක් ප්‍රකාර රහවලට හුරු පුරුදු වෙලා තියෙන බව මය අප්පලාට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බත් වේල රහ කරගන්නට රහකාරක මාළු පිණිවලට එකතු කරගත්තු ආකාරය මය අප්පලා දුටුවනේව. තුන පහ එකතු කරනවා කියලා නේව ඒකට කීවේ. තුන පහ කීවහම ලුණු ඇඹුලුත් ඒකට එකතු වෙනවා අයිබුවන්ට. අපි ලුණු ගැන කතා ලතා දැන කියාගත්තා වගේ ඇඹුල් ගැනයි ලුණු ඇඹුල් ගැනයි මේ කතාව. දෙහි ගැන මය අප්පලාට කියන්ට අපූරු කතා ලතා බොහොමයි. දෙහි ගෙඩියේ උප්පැත්ති කතාව හරිම අලංකාරයිනේ. අපි දෙහි ගැන මතුමත්තේදී බරසාරයට කතා කරමු. දැනට දෙහි ගැන මෙන් මේ ටික විතරක් දැන කියාගනි. දෙහි කියන්නේ බොහොම ගුණ දෙන ඖෂධයක් වගේම හොඳ ඇඹුලක්. දෙහි ඇඹුල ලුණු වලට එකතු වුණාම ඒ වයි රහ දිව පිනා යනවා. අපි ලුණු ඇඹුල රහට කන ලුණු දෙහි ගැන දැන කියාගනි. ලුණු ඇඹුල් මිශ්‍රව පදම් කර පරිභෝජනයේට සූදානම් කරන දෙහි ලුණු දෙහියන්ෙන් ව්‍යවහාර වෙනවා. අතරට කපන ලද දෙහි ගෙඩිය ලුණු කැට මිශ්‍ර කර හොඳින් හිරු රශ්මියට නතු කරනවා. දෙහි ඇඹුලට හිරු රශ්මියට නතුව දියවෙන ලුණු සාරය දෙහි ගෙඩියට බද්ධ වෙනවා. එය වියලෙනවා. හොඳින් නිසි පදමට වියලුණු දෙහි ගෙඩිය නැවත ලුණු සහ දෙහි ඇඹුල් මත ගිල්වා හිරු එළියේ නොවේසේ නම් අව්වේ තබා කකාරනවා. දැන් මෙම ලුණු ඇඹුල් පදම මිනිසාට පරිභෝජනයට සුදුසු පරිදි සකස් වී තිබෙනවා. ලුණු දෙහි බොහෝ කල් තබාගෙන සිට ආහාර වේල රසවත් කර ගැනීමට භාවිත කරනවා. බිලින් යනු අධික ඇඹුල් රසති ඵලයක්. මෙහි ඇඹුල දෙහි මෙන්ම තියුණු බවක් නොවුවද බොහෝ ගුණ දෙන වෑංජනයේ රසවත් කරවන සංඝටකයන් මෙහිද අඩංගු වෙනවා. බිලින් ලුණු දමා වියලා පදම් කරන සැටි රූප තුල පෙනෙනවා. මෙසේ පදමට සකසාගත් බිලින් බොහෝ කල් තබාගෙන පරිභෝජනය කිරීමේ හැකියාව ඇති රසකාරකයක් වෙනවා.
ගොරක ගහක්. මයප්පලාට කියන්න ගොරක ගෙඩියේ ඇඹුල මාළු පිනිවලට මුහු කරලා අනුභවයට ගන්නවා. මේවා අපට සබාධමෙන් උරුම වෙච්ච ආහාර නොවේ ඈ. ගොරක ඇඹුලක් වගේම හොඳ බෙහෙත් ඖෂධයක්. සියඹලා ඵලය පත්‍ර පුෂ්ප ආහාරයට ගත හැකි වෑංජනේ රසවත් කරන රසකාරකයන්. මෙහි ඇඹුල ලුණු දමා සකස් කිරීමෙන් බොහෝ රසවත් වෙනවා. බොහෝ පෝෂ්‍ය ගුණයෙන් බහුල වූ සියඹලා ලුණු දමා වේලා ගැනීමෙන් කල් තබා ගත හැකි. ලුණු රසයට ඈඳෙන ඇඹුල් රසයට මිනිසා බෙහෙවින්ම ප්‍රිය කරනවා. මෙම ඇඹුල් රසය ලුණු රසය සමග මිශ්‍ර වූ පසු ආහාරයේ රස ගුණ මෙන්ම ශරීරයට අත්‍යවශ්‍යම පෝෂණ සංඝටක ලබා දෙනවා. ලුණු ඇඹුල් රස පදමට හුරු වූ මිනිසා ආහාර වර්ග ඇඹුල් කිරීම කරනවා. මෙලෙස ඇඹුලට සකස් කරන ආහාර අතර මස්, මාළු, පොලොස්, අඹ, අඹරැල්ල ආදී බොහෝ රසවත් වෑංජන පිළියෙල වෙනවා. මෙහි බහුල ලෙස ලුණු සහ ඇඹුල් වශයෙන් ඒට මිශ්‍ර කරන වෙනත් කුළුබඩුවල රසය වසාගෙන ලුණු ඇඹුල් රසය මතුවෙනවා. මෙසේ සකස් කරන ආහාර කල් තබාගෙන පරිභෝජනය කිරීමට උවද ඉඩකඩ පවතිනවා. සැප ආයු බලවර්ණ නොවේසේ නම් රුව ගුණ තේජස වඩවන ආහාර මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍යම සාධකය වෙනවා. මේ සියල්ලම සබාධමේ උරුම කර්මයන්ට අනුව ලබන්නට හේතුභූත වෙනවා. සබාධමේ උවමනාවට මිහිපිට උපන් මිනිසා සබා දහමෙන්ම යැපෙනවා. මෙම කාරණාවන් තුල මිනිස් සිතුවිලි විහිදුවා මිනිසා සබා දහම නම්මශීලී කරගනිමින් ආහාරයේ ක්‍රමවත්ව සකසා ගන්නවා. සබා දහමේ භවභෝග ආහාර කරමින් රසය, ගුණය සහ හැඩය රුචිසේ හසුරවන්නට මිනිසා සමත් වෙනවා.